අයිබෝවන් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මගේ ආදරණීය දූල පුතාලා හැමෝටම. අගෝස්තු මාසයේ 28 වන ඉරු දින උදෑසන 5ට පැවති ගණිත ගැටළු පන්තියේහි පිළිතුරු වීඩියෝවයි මේ ඔබ නරඹන්නේ. එදා පන්තියට සම්බන්ධ වෙන්න නොහැකි වූ සටහන් මගහැරුණු දරුවන් තමන් හදලා තියෙන ගණන් වල අඩුපාඩු හදාගන්න සහ මුලින් ඉඳලම ගණිත ගැටළු ටික ලියලා නැවත නැවත මේක කරන්න බලන්න වීඩියෝ දෙතුන් වාරයක් නරඹන්න ගණිත ගැටළු වල පිළිතුරු ගන්න විදිහ අවබෝධ වුණේ නැත්නම්. හොඳයි අපි බලමු පළවෙනි ගණිත ගැටළුව අපිට දා තිබුණ අක්කා මල් 7ක් කඩන විට නංගි මල් 4ක් කඩයි. දෙදෙනාම කැඩූ මල් ගණන 55ක් වන විට නංගි කඩා ඇති මල් ගණන අපෙන් අහන්නේ. හොඳයි ඔයාලා මේ මුළු මල් ගණන 55ට අවබෝධය අවධානය යොමු කරන්න කලින් ඉස්සෙල්ලා අපි එක පියවරක් මේ විදිහට බලමු කොහොමද දෙන්න මල් කඩලා තියෙන්නේ කියලා. අක්කා නංගි කියලා තැන් දෙකකින් ලියාගෙන අක්කා 7ක් කඩද්දී මල් 4යි නංගි කඩන්නේ. එහෙමනම් පළවෙනි වාරයේදී අක්කා 7යි නංගි 4යි කඩලා මල් වට්ටියකට දානවා. එහෙනම් එකතුව කීයක් වෙනවද? මල් 11ක්. හොඳයි ඊළඟට අපිට දීලා තියෙන්නේ කැඩූ මල් ගණන 11 නෙමෙයි 55. එහෙනම් ඔය 11ට යටින් මේ විදිහට 55 ලියා ගන්න. දැන් බලන්න ඕනේ අක්කා 7ක් කඩනවා නංගි 4ක් කඩනවා. අක්කා 7ක් කඩනවා නංගි 4ක් කඩනවා. ඒ විදිහට කී වාරයක් හරි මල් කඩලා තමයි 55 කඩලා තියෙන්නේ. එහෙනම් ඔයා බලන්න එකතුව 11 55ක් වෙන්නේ කීයෙන් ගුණ වෙලාද කියලා. මොකද වාර ගාණක් වැටෙන නිසා. ඇත්තටම ඔයා හොයලා බැලුවොත් 11 55ක් වෙන්නේ 5න් ගුණ වෙලා. එහෙනම් මේ අතරමැද්දට මම මේ දාන විදිහට 5 ගුණ කිරීම පෙන්වන්න. ඒත් එක්කම නංගීගේ මල් අක්කාගේ මල් ගණන යටිනුත් ගුණ කිරීම 5 මේ විදිහට ලියා ගන්න. දැන් අක්කා කඩපු මල් ගාන නෙමෙයි අපෙන් අහන්නේ නංගි කඩපු මල් ගාන. අපිට හැබැයි ඔක්කොම උත්තර එනවා. අක්කා කඩපු මල් ගාන 7x5 35යි. නංගි කඩපු මල් ගාන 4x5 20යි. එතකොට 35යි 20යි තමයි 55ක් එන්නේ. උත්තරේ විදිහට ලියන්න නංගි කඩපු මල් ගාන 20ක් කියලා. හොඳයි. අපි දෙවෙනි උදාහරණ දෙවෙනි ගානට යමු. කසුනි සීනි බෝල 10ක් ඇහිඳින විට සඳුනි සීනි බෝල 13ක් ඇහිඳනෝ. දෙදෙනාම සීනි බෝල 69ක් ඇහිඳනා කසුනි ඒ වෙද්දි කීයක් සීනි බෝල ඇහිඳලද කියලා අපෙන් අහන්නේ. මේ වගේ ගණන් දෙනකොට පුතේ ගොඩක් වෙලාවට එකම වගේ නම් දෙන්නේ. කසුනි, සඳුනි, රුසිරු, යසිරු, කමල්, අමල් ඒ වගේ. එතකොට ඔයාලා අවධානයෙන් ගාන හදනවද බලන්නයි එහෙම කරන්නේ. හරි අපි නම් දෙක ලියාගමු. කසුනි, සඳුනි. කසුනි 10යි සඳුනි 13යි. එකපාරම 69 ගැන හිතන්න එපා. පළවෙනි වාරයේදී දෙන්න කඩන මල් ගාන එකතුව ගන්න. 10යි 13යි බලන්න එකතු කරලා එනවා අපිට 23ක් කියලා. දැන් බලන්න මල් 23ක් නෙමේ එකතුව සමා වෙන මල් නෙමේ සීනි බෝල. එතකොට 23ක් එකතු අපිට ආව. නමුත් අපිට දීලා තියෙන ගානේ එකතුව 23 නෙමේ 69. එතනම් ඔයා ලියා ගන්න 69 කියන පේලිය එකතුව යටින්. 69 එකතුව කියන පේලිය යටින් ලියා ගන්න. ඊළඟට බලන්න 23 23 23 23 එකතු වෙලා 69ක් වෙනවා. ඒක එතකොට අපිට කී වාරයක්ද කියලා හොයාගන්න පුළුවන්. ඇත්තටම 23 3න් ගුණ වෙලා තමයි 69ක් එන්නේ. එහෙමනම් ඒ ගුණිතය අර දෙන්නාගේ ඉලක්කයන් යටනොත් මේ විදිහට ලියා ගන්න. 13ටයි 10ටයි යටි. කසුනිගේ ගාන ගමු අපි. 10 වරක් 3 30යි. සඳුනිගේ ගාන 13 3 39යි. අපෙන් අහන්නේ කසුනිගේ සීනි බෝල ගාන නිසා ඔයා කසුනිට සීනි බෝල 30ක් ඇහිඳ කියලා ලියන්න. එතකොට පිළිතුර හරි. හොඳයි ගුණිතය සම්බන්ධ ගණන් දෙකක් අපි බැලුවේ. ඊළඟ ගාන තාත්තා පොල්ගෙඩි 8ක් ලෙලි ගසන විට අයියා පොල්ගෙඩි 5ක් ලෙලි ගසයි. සියලුම ගෙඩි ලෙලි ගැසූ පසු තාත්තා ගෙඩි 48ක් ලෙලි ගහලා තිබුණා නම් අයියා ඒ වෙද්දි කීයක් ලෙලි ගහලද කියලා අපෙන් අහන්නේ. හරි බලමු අපි ඒ ගන්නේ කියලා. හරි අපි තැන් දෙකකින් දාගමු තාත්තා සහ අයියා කියලා. තාත්තා ගෙඩි 8යි අයියා ගෙඩි 5යි. හොඳයි මේ විදිහට ලෙලි ගහනවා. තාත්තා ගෙඩි 8ක් ලෙලි ගහනවා පැත්තකින් තියෙනවා. අයියා ගෙඩි 5ක් ලෙලි ගහනවා වෙනම පැත්තකින් තියෙනවා. ඒ විදිහට දෙන්න ගොඩවල් දෙකක් හදනවා. වැඩේ ඉවර වෙලා බලනකොට තාත්තගේ ගොඩේ 48ක් තිබුණාලු. අපිට ඇත්තට මේ ගානට පුතේ දෙන්නගේ එකතුව ගන්න ඕන වෙන්නේ අන්තිමට. හරි බලමු. තාත්තා 8යි ඉන්නේ. තාත්තා අවසානයේ 48ක් ලෙලි ගහලා එහෙනම් 8ට යටින් 48 ලියන්න. මොකද අපිට එකතුව නෙමේ දීලා තියෙන්නේ තාත්තා ලෙලි ගසපු ගෙඩි ගාන. මේක ටිකක් වෙනස් කලින් ගණන් වලට වඩා. 8 48ක් වෙන්නේ කී වාරයක් ගුණ වෙලාද කියලා ඔයා හොයලා බලන්න. 8 වරක් ඇත්තටම 6 තමයි 48ක්
වෙන්නේ. හයෙන් ගුණ වෙලා නම් අයියාගේ ගෙඩි ගණනටත් හය ගුණිතය දාන්න හය වරක් පහ 30ක් විදියට එනවා. එතකොට අපෙන් අහන්නේ අයියා ලෙලි ගහපු ගෙඩි ගණන නෙමෙයි මුළු ගෙඩි ගණන. දෙන්නව වැඩේ ඉවර කරද්දි දෙන්නව පොල් ගෙඩි කීයක් ලෙලි ගහලාද? ඒ කියන්නේ පොල් ගොඩේ තිබුණ ඔක්කොම පොල් ගණන අපෙන් අහන්නේ. දැන් එකතු කරන්න 48යි 30යි 78ක්. එහෙනම් දෙන්නම එකතු වෙලා පොල් ගෙඩි 78ක් ලෙලි ගහලා තියෙනවා. ඔන්න උත්තරේට 78 ලියන්න ඕන. හරි, අපි ඊළඟ ගාන බලමු. පූසා මීටර 30ක් දුවන විට බල්ලා මීටර 40ක් දුවනවලු. පූසා මීටර 6ක් දුවනකොට බල්ලා කොච්චර දුර දුවනද කියලා පෙන් අහන්නේ. ඒක ටිකක් වෙනස් ගුණිතයක් නෙමෙයි, ඇත්තට මේක බෙදීම සම්බන්ධ ගානක්. හරි, අපි ලියාගමු පූසා බල්ලා කියලා තැන් දෙකකින්. පූසා 30යි බල්ලා 40යි. 30ක් දුවපු පූසා දැන් 6යිලු දුවන්නේ. එහෙනම් ඔයාලට තේරෙනවා මේක ගුණ වෙලා නෙමෙයි බෙදිලා අනිත් පැත්තට. එක්කෝ මේ වගේ ගානක් ගුණිතයකින් සම්බන්ධ නැත්නම් බෙදීමකින් සම්බන්ධ වෙනවා. 36ක් වෙන්නේ ඇත්තටම ගුණ වෙලා නෙමෙයි බෙදිලා. කීයෙන්ද හොයලා බලන්න, පහෙන් බෙදිලා කියලා වාට හොයා ගන්න පුළුවන්. ඒ බෙදීම පහ 40 යටිනුත් දාන්න බල්ලාගේ පැත්තෙනුත්. එතකොට වාට බල්ලාගේ දුර ගන්න පුළුවන් 45න් බෙදලා 8ක් විදිහට. එහෙමනම් බල්ලා දුවන මීටර ගාන කීයද? 8ක් වෙන්න ඕන. හරිම ලේසි. ඒක ඔන්න මම බෙදීම සම්බන්ධ ගානක් විදියට ඔයාලට දුන්න. මොකද මේ පැත්තටත් එන්න පුළුවන්. ඊළඟ ගාන. දුම්රිය කිලෝමීටර 60ක් ගමන් කරන විට බස් රථය කිලෝමීටර 32ක් ගමන් කරයි. ඔයාලට දීපු පැවරුම චුට්ටක් බලන්න. මම ඒකේ මීටර කියලා කලින් දාලා තිබුණා. ඒක ඔයාලම අහලා කිලෝමීටර කරලා වෙනස් කර ගන්න. දුම්රිය කිලෝමීටර 15ක් ගමන් කරන විට මේ අවස්ථාවේ බස් රථය කොච්චර දුරක් ගමන් කරලා තිබුණද කියලා පෙන් අහන්නේ. හරි. දුම්රිය කියලා දාගන්න, බස් රථය කියලා දාගන්න. දුම්රියට 60යි, බස් රථය 32. ඊළඟට දුම්රිය ආයේ 60ක් දීපු එක වෙන 15ක් වෙලා. එහෙනම් ඔයාට තේරෙනවා මේක ගුණ වෙලා නෙමෙයි බෙදිලා අඩු වෙලානේ. 60 15ක් එන්නේ පුතේ හොයලා බලන්න 4ෙන් බෙදුනම. ඒ බෙදීම 4 දාන්න ඔයා 32ටත් බස් රථයේ කොටසටත්. 32 4ෙන් බෙදලා බලන්න ඇත්තටම 8ක් එනවා. එහෙමනම් දුම්රිය කිලෝමීටර 15ක් ගමන් කරනකොට බස් රථයේ ගමන් කරන්නේ කිලෝමීටර 8ක් කියලා ඔයාට උත්තරේ එන්න ඕන. ගණන් හදන විදිය තේරෙන්නේ නැත්නම් නැවත නැවත වීඩියෝ නරඹන්න. ඊළඟ ගාන. ගොවි පොලක සිටින කුකුලන් හා ඌරන් ගන්න සමානයි. ගණන් කියලා නැහැ, හැබැයි සත්තු සමානයි. කුකුල 10 නම් ඌර 10යි, කුකුල 5 නම් ඌරෝ 5යි. අපි දන්නේ නැහැ හරියටම. සියලුම සතුන්ගේ පාදවල එකතුව කුකුලන්ගෙත් ඌරන්ගෙත් ඔක්කොම එකතුව 72යිලු. එහෙම නම් කුකුලන් කොච්චරේ ගොවි පොලේ ඉන්නවද කියලා අපෙන් අහන්නේ. බලන්න මේ ගාන හදන හැටි. අපිට පුතේ පටන් ගන්න තැනක් නැහනේ, දීලා නැහනේ. හැබැයි අපිට ඉඟියක් තියෙන. මොකක්ද? ගොවි පොලක සිටින කුකුලන් හා ඌරන් ගණන සමානයි. එහෙනම් අපි තැන් දෙකකින් කුකුලන් ඌරන් කියලා ලියාගෙන අපි එක කුකුලෙක් ඉස්සෙල්ලා දාගමු. කුකුලන් එක නම් කල්පනා කරන්න ඌරන්ද එකක් වෙන්න ඕන. මොකද සත්තු සමානයි කියලා තියෙනවා. සත්තුන්ගේ එකතුව 30න් අපි දාගෙන මෙයමු. 1 1 2. දැන් අපි මේවායේ පාද හොයමු. ඔයා මේක ගණන් හදන්නේ පැන්සලෙන් නිසා ඔයාට මේක වර්ධින්න පුළුවන් සතුන්ගේ ගණනුයි පාද ගණනුයි. ඒක නිසා ඔයාකට උපක්‍රමයක් යොදන්න. එක්කෝ පාද ගණන රවුම් කරගන්න, නැත්නම් සත්තු ගණන කොටු කරගන්න. ඒ වගේ උපක්‍රමයක් හොදාගන්න. ඔයාට මොකද පැන්සලෙන් ලියන නිසා පැටලෙන්න පුළුවන් එකම පාට නිසා. මම මේක කියලා දෙන්න ඔයාලට වෙන පාටකින් පාද ගණන දානවා. පැහැදිලිව තේරුම් ගන්න. කුකුලෝ එකයි නම් අපි දානවා පාද දෙකයි. ඔන්න කහ පාටෙන් තියෙන පාද. එක ඌරණං පාද 4යි. දැන් පාදවල එකතුවක් දාගෙන යන 2යි 4යි 6යි. අපිට ගාන දීලා තියෙන සතුන්ගේ එකතුව නෙමේ සතුන්ගේ පාදවල එකතුව. එහෙනම් ඔයාට තේරෙනවා 6 තමයි 72ක් වෙලා තියෙන්නේ. 6ට යටින් 72 දාගන්න. 6 කීයෙන් හරි ගුණ වෙලා 72ක් එන්නේ. බලන්න 6 වරක් චක්‍රය වඩ පුළුවන් නම් 6 වරක් 12 තමයි 72ක් වෙන්නේ. එහෙනම් 12න් ගුණ වෙලා 6 72 අතරට ගුණ කිරීම 12 දාගන්න. ඒක අර සත්තුන්ගේ ගණනට අදාළයි. කුකුලන්ට යටිනුත් 12 ලියන්න, ඌරන්ට යටිනුත් 12 ලියන්න. අපිට ඕන පාද අගයක් නෙමෙයි, සත්තු අගයක් නිසා අපිට කෙලින්ම එකපාර සත්තු ගාන ගුණ කළ ගන්න පුළුවන්. සතුන් තියෙන්නේ කළු පාටෙන්, කහ පාටේ තියෙන පාද. එහෙනම් ඔයා සත්තු ගාන ගන්න නම් කුකුලන් 1 12න් ගුණ කරන් 12 සරක 12යි, ඌරන් 1 12න් ගුණ කරන් ඌරන්ද 12ක් වෙනවා. මුළු සතුන් ගානත් මම මෙතන රන් තියෙන 24ක් කියලා. හැබැයි අපිට ඒක අදාළ නැහැ, අහලා නැහැ. හරි, අපෙන් අහන්නේ කුකුලන් ගණන් නිසා ඔයා ලියන්න ඕනේ කුකුලන් 12ක් මෙම ගොවි පොලේ ඉන්නවා කියලා. බලන්න ඌරන්ගේ ගණනත් අපිට ඇවිල්ලා එකතුවත් එනවා. මේ විදිහට හැදුවම ඔක්කොම උත්තර එනවා. අපිට ඕන උත්තරේ පස්සේ ලියන එකයි තියෙන්නේ. හරි, ළඟ ගාන. ඒකත් ඒ වගේ එකක්. හැබැයි වාහන සම්බන්ධ රතගාලක යතුරු පැදි හා ත්‍රිරෝද රත නවතා ඇත.
යතුරු පැදි ගණනෙන් හරි අඩක් ලොත් ත්‍රීවිල් තියෙන්නේ. යතුරු පැදි 10 නම් හරි අඩක් කියන්නේ භාගෙ ත්‍රීවිල් 5යි. අන්න ඒ වගේ. හැබැයි අපි දන්නේ නැහැ හරියට. ඉගියක් තියෙනවා යතුරු පැදි වල මුළු රෝද ගන්න 28යිලු. ආ ඒකෙන් අපි වැඩේ පටන් ගමු. යතුරු පැදි කියලා ලියා ගන්න. යතුරු පැදි වල රෝද 28යි. කහ පාටින් තියෙන්නේ රෝද. වාහන නෙමෙයි. රෝද 28 නම් එක රෝ එක යතුරු පැදියට රෝද දෙකක් බව ඔයා දන්නෝ නම් ඔයා යතුරු පැදි ගාන ගන්න පුළුවන් ලේසියෙන් 28 දෙකද බෙදලා 14ක් මොනවද බයිසිකල් යතුරු පැදි. ඔන්න රූපත් තියෙනවා. අපිට ගානේ කියනවා යතුරු පැදි ගණනෙන් හරි අඩක් ලෝ ත්‍රීවිල්. එහෙනම් යතුරු පැදි 14 නම් හරි අඩක් කියන්නේ භාගෙ 7යි. ඒ 7යි ත්‍රීවිල්. ත්‍රී රෝද රත 7යි. එහෙනම් ඔන්න උත්තරය ආවා ත්‍රී රෝද රත ගණන 7ක් කියලා ලිව්වනම් හරි වැඩි. අපිට ඇත්තටම ත්‍රීවිල් වල රෝද හොයන්න අවශ්‍ය නැහැ. අපිට අහන්නේ වාහන ගණනනේ උත්තරේ. එතකොට 7 ඇවිල්ලා තියෙනවා ඊට එහා යන්න අවශ්‍ය නැහැ. යත් ත්‍රී රෝද රත 7ක් කියලා ඔයා උත්තරේ ලියන්න. පුතේ මම දාලා තියෙන ගානේ ත්‍රී රෝද රත එකේ 3 කියන එක වැරදි. මොකද මම මේ ටයිප් කරන ෆොන්ට් එකෙන් මට ඒක කරගන්න අමාරුයි. ඔයාලා හරියට අකුරු ඉස්පිලිපාපිලි දාලා හදා ගන්න. හොඳයි ඊළඟ ගාන ඒකත් වාහන සම්බන්ධ ගානක්. රතගාලක වෑන් රත මෙන් තුන් ගුණයක් ත්‍රී රෝද රත තියෙනවලු. වෑන් රත කීයද? ඒ වගේ තුන් ගුණයක්. වෑන් රත පහ නම් ත්‍රී රෝද රත 15ක් වෙනවා. ඒ වගේ එකක් කියන්න. වාහන දෙවර්ගයේම මුළු රෝද ගාන 39ක් ලු. අපෙන් අහනෝ එම රතගාලේ නතර කර ඇති ත්‍රීවිල් ත්‍රී රෝද රත ගාන. පටන් ගන්නෙ මෙහෙමයි. අපිට කියලා නැහනේ වෑන් කීයද ත්‍රීවිල් කීයද කියලා. අපි අපිට එකෙන් පටන් ගන්න පුළුවන්. අපි වෑන් රත ත්‍රී රෝද රත කියලා තැන් දෙකකින් ලියාගෙන අපි හිතමු එක වෑන් එකක් මෙම රතගාලේ තියෙනවා කියලා නිකන් හිතන් ගානේ විදිහට වෑන් එකයි නම් ත්‍රී රෝද රත තුන් ගුණයක් තුනක් වෙනවා. අපි නිකමට මේවයි රෝදත් අරන් බලමු. ඕන වාහන ගාන එකතුව 4යි එකක් දාගෙන යන්. දැන් වෑන් එකයි නම් රෝද 4යි කියලා ඔයාලට තේරෙනවා. ඔන්න වෙනම පාටකින් තියෙනවා රෝද. ඔයත් ඒකට උපක්‍රමයක් හොදන්න. නැත්තම් පැටලෙනවා ඔක්කොම ඉලක්කම් එක කොටේ නිසා. ත්‍රී රෝද රත තුනයි නම් තුන් අර තුන නමයක් වෙන්න ඕන එකකට තුනක් නිසා. දැන් අපි මේවයි එකතුවක් දාගමුකෝ 4යි 9යි 13යි. හැබැයි අපිට 13 නෙමෙයි දීලා තියෙන්නේ මුළු රෝද ගණන 39. ඔයා 39 ලියන්න ඕන වෑන් රත යටින්වත් ත්‍රී රෝද රත යටින්වත් නෙමෙයි එකතුව 13 යටි. ඕන දැම්මා. දැන් කල්පනා කරන 13 39ක් වෙන්නේ කීයෙන් ගුණ වෙලාද කියලා ඇත්තටම හොයලා බැලුවොත් 3ෙන් ගුණ වෙලා කියලා ඔයාට හොයාගන්න පුළුවන්. ආ ඒ ගුණ කිරීම තුන අර වාහන යටිනුත් ලියාගන්න මේ වගේ. දැන් අපෙන් අහන්නේ නතර කර ඇති ත්‍රී රෝද රත වාහන ගණනනේ. ඔයා එතකොට තුන ගුණ කරන්න අර නිල් පාට කට්ටියකින්. වෑන් රත නම් එක්වර තුන තුනයි. ත්‍රී රෝද රත නම් තුන් වර තුන නමයයි. එතකොට අපිට ඔන්න උත්තර එනවා ඔක්කොම එනවා වාහන එකතුවත් එනවා. අපේ උත්තරේ දාන්න ත්‍රී විල් මේකේ නමයක් තියෙනවා කියලා. අපිට ඇත්තට මේ වෙයි රෝද හොයන්න අවශ්‍ය නැහැ දැන්. වාහන ත්‍රී විල් නමයක් මේ රතගාලේ තියෙනවා කියලා උත්තරේ ලියන්න. අහන ප්‍රශ්නෙට විතරයි උත්තරේ ලියන්න ඕන. හොඳයි ඊළඟ ගාන. ඔයාලා පුතේ ගන්ත ගැටළු හදද්දී රූප රාමු අඳින්න. එතකොට වාට මේක ලේසියි වැඩේ. පැටලෙන්නේ නැහැ වර්ධින තියෙන ඉඩ කඩ ගොඩක් අඩුයි රූප රාමු අඳිනකොට. හරි මාලා ළඟ රුපියල 100 ගණන මෙන් තුන් ගුණයක් 2100 තියෙනවලු. මාලා ළඟ රුපියල 100 පහනම් 2100 15ක් අන්න ඒ වගේ එකක් මේ කියන්නේ. අපි දන්නේ නැහැ. ඇය ළඟ ඇති මුළු මුදල 35යි නම් ඇය ළඟ ඇති 2100 ගාන පෙන් අහන්නේ. හරි මාලා ළඟ රුපියල 100 මං රූප රාමු දාලා තියෙනවා. එක රුපියල 100ක් තිබුණොත් නිකමට හිතන්න 2100 කීයක් තියෙයිද? තුන් ගුණයක් කියන්නේ 3ක්. හැබැයි 2100 3ක්. ඔන්න 2100 3ක්ද. හරි අපි නිකමට මේක එකතු කරලා බලමුකෝ. 2100 3යි රුපියලයි රුපියල් 7යි. හැබැයි මුළු මුදල 7 නෙමෙයි 35. ඔයා 35 ලියන 7ට යටි. දැන් කල්පනා කරන්න 7 35ක් වෙන්නේ කීයෙන් ගුණ වෙලාද කියලා ඔයා හොයලා බැලුවොත් ඔයාට එනවා ගුණ වෙලා 5න් ගුණ වෙලා කියලා. ආ එහෙමනම් අර රුපියල 100 වලට යටිනුත් 2100 වලට යටිනුත් ගුණ කිරීම පහ ඔයා මේ විදිහට ලියාගන්න. යාලටත් ඒක අදාළයි. හරි ඊළඟට රුපියල 100 5යි රුපියල් 5යි වෙන මුදලත් එනවා. අපිට මුදල ඇත්තටම අවශ්‍ය නැහැ. 2100 3යි 3 වරක් 5 15යි 2100 15යි මුදල නම් රුපියල් 30යි. අපෙන් අහන පුතේ රුපියල් එම් නෙමෙයි කාසි නිසා ඔයා ලියන්න උත්තරේ 2100 15ක් මාලා ළඟ තියෙනවා. 2100 15ක් උත්තරේ දෙන්නේ ඒක. හරි ඊළඟ ගාන. තාත්තා මල්ලිට ලබා දෙන මුදල මෙන් දෙගුණයක් අයියට දෙනවලු. අයියාට දෙන මුදල මෙන් තුන් ගුණයක් අක්කට දෙනවලු.
අපෙන් අහනත් දුන් දෙනාටම 90ක් බෙදලා දුන්නා නම් එක්කෙනාට 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 කීය 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 හම්බුණාද කියලා. හරි ලියා ගන්න තියෙන පිළිවෙලට මල්ලි අයියා අක්කා අපිට පටන් ගන්න තැනක් නැහැනේ. අපි එකෙන් පටන් ගමු, රුපියලෙන් පටන් ගමු. අපිට ඉඟි වලින් යන්න පුළුවන්. අපි හිතමු මල්ලිට රුපියලක් දුන්නා කියලා. මල්ලීට ලබා දෙන මුදලෙන් දෙගුණයක්. එතකොට මල්ලීට රුපියල නම් අයියා රුපියල් දෙකක් කියලා වට තේරෙන්න ඕන. අයියාට දෙන මුදල වගේ තුන් ගුණයක් අක්කට දෙනවා. අයියා රුපියල් දෙකයි නම් තුන් ගුණයක් යන රුපියල් 6ක්. අපි නිකමට මේ තුන් දෙනාගේ ගණන් ටික දැන් එකතු කරලා බලමුකෝ තුන් දෙනාට කීයක් දුන්නද කියලා. අයියට රුපියලයි අක්කට දෙකයි, එතන රුපියල් 3යි. අක්ක අයියට රුපියල් 2යි, ඒක රුපියල් 3යි. අක්කගේ 6යි, රුපියල් 9ක් වෙනවා. දැන් අපිට කියන්නේ මුළු මුදල 9 නෙමෙයි 90නේ. මුළු මුදල යටින් ඔය 90 ලියන්න. 9 90ක් වෙන්නේ, 9 90ක් වෙන්නේ කීයෙන් ගුණ වෙලාද? ඇත්තටම 10ෙන් ගුණ වෙලා. ඕනෑම සංඛ්‍යාවක් අගට නම් බිඳුව එන්නේ පුතේ 10ෙන් ගුණ වුණොත්. 8ට 8 10ෙන් ගුණ වුණොත් 8ට බිඳුවක් වෙනවා 80ක් වෙනවා. 7 10ෙන් ගුණ කරොත් 4ට බිඳුවක් වෙනවා 70 වෙනවා. ඒ වගේ වෙනවා. ඕනම ගානකට 10ෙන් ගුණ වුණොත් අගට බිඳුවක් එනවා. 10ෙන් බෙදුනොත් බිඳුවක් කැපෙනවා. එහෙම යන්න. හරි ගුණිතය 10 අර ගොල්ලන්ගේ යටිනුත් ලියා ගන්න, මල්ලීගේ අයියාගේ අක්කාගේ. හරි මල්ලීගේ මුදල 10 ගුණ කරෝ රුපියල් 10යි, අයියාගේ දෙවරක් 10 20යි, අක්කාගේ 6 වරක් 10 60යි. ඔන්න ඔක්කොම එනවා. අපෙන් වෙන වෙනම අහන නිසා ඔයා ලියන්න මල්ලීට 10ක්, අයියට රුපියල් 20ක්, අක්කට රුපියල් 60ක් බෙදලා දීලා කියලා බලන්න. 10යි 20යි 30යි 60යි 90 හරියටම එනවා. හරිම ලේසි ගණන් හදන්න පුරුදු පුහුණු වෙන, නැවත නැවත බලන්න මේ වගේ ගණන් ඔයා හදාගෙන ගෙදර වැඩිහිටි කෙනෙක්ට කියලා මේ වගේ ගණක් මට ලියලා දෙන්න මං හදන්නම් කියලා එන්නේ එහෙම ඉගෙන ගන්න. හොඳයි අපි ඊළඟ ගණන් බලන්නේ හසුන් දසුන් තරඟට වෙරළුව හින්දින. ඔන්න යාළුවෝ දෙන්නෙක් බලන්න මං කිව්වේ එක වගේ නම් එනවා කියලා. කසුන් දසුන් කමල් න අමල් අන්නේ වගේ. හරි දෙන්න තරඟට වෙරළුව ඇහිඳලෝ. කසුන් ළඟ වෙරළුව 16යි ලෝ, දසුන් ළඟ 26ක් තියෙන. දසුන් ටිකක් වැඩිපුර ඇහිඳලා දෙදෙනාගේම වෙරළු ගෙඩි ගණන සමාන වීමට දසුන් ගෙඩි කීයක් කසුන්ට දෙන්න ඕනද කියලා අහනවා. හරි අපි හිතමු මෙහෙම, කසුනුයි දසුනුයි අයියයි මල්ලි අයියයි. කසුන් මල්ලි, දසුන් අයිය. අයිය ටිකක් වැඩිපුර ඇහිඳලානේ. අපි එහෙම හිතමු නම් දෙක දාගන්න. කසුන් දසුන්, කසුන් 16යි, දසුන් 26යි. දැන් දෙන්නගේ ළඟ සමාන වෙන්න නම් දසුන් කීයක් හරි කසුන්ට දෙන්න එපැයි. සමහරු මේ ගාන වරද්දලා තිබුණා, ගෙඩි අමතර තියෙන ගෙඩි 10ම කසුන්ට දෙනවා කියලා නැහැ. එතකොට කසුන්ගේ ගාන 26ක් වෙලා දසුන්ගේ ගාන 16ක් වෙනවා. එතකොට වැරදි, සමාන වෙන්නේ නැහැනේ. හරි අපි හිතමු මේක දැන් දෙන්න රණ්ඩු වෙනවා කියලා හිතනකෝ. කසුන්ට 16යි, දසුන්ට 26යි. කසුන් මල්ලි, මල්ලි කියන අයියට මට බෑ, මටත් ඕන ඔයාගේ, ඔයාට වැඩියෙන් තියෙනෝනේ, මටත් ඕනේ. දෙන්න සමසම බෙදාගමු කියලා රණ්ඩු වෙනවා කියලා හිතනකෝ. තාත්තා ඇවිල්ලා උතන මැද්දට, ඔහොම ඉන්න මං ඕක බේරන්නම් කියලා කසුන්ගේ ගෙඩි 16ක් ඉල්ලගන්න, දසුන්ගේ ගෙඩි 26ක් ඉල්ලගෙන භාජනයකට දානවා. අපි එහෙම හිතමුකෝ. හරි එකතුව පුතේ කීයක් වෙනවද? 16යි 26යි ඔක්කොම 42ක් දැන් අර භාජනයේ තියෙනවා. දැන් මේක ඔය රණ්ඩුව බේරන්න හදන්න. සමසමව තියෙනම් දෙන්නට 42 දෙකට බෙදලා දෙන්න එපැයි. 42 දෙකට බෙදලා බලන්න 21ක් වෙන්න ඕනේ කෙනෙකුට. කසුන්ට 21ක් දුන්නා නම් හරි, දසුන්ට 21ක් දුන්නා නම් දෙන්න රණ්ඩු වෙන්නේ නැහැ, සමාන වෙනවා. හැබැයි කසුන් ළඟ ඇත්තටම තිබුණේ කීයද? 26යි. ආ වැඩිපුර තියෙනවා කීයක් හරි. 21ක් තියාගෙන වැඩිපුර කීයද? ගෙඩි 5යි. අඩු කළ බලන්න. ආ අන්න ඒ ගෙඩි 5 කසුන් මල්ලිට දුන්නා නම් එයාගේ 16ත් 21ක් වෙනවා. ආ එහෙනම් දසුන් කීයක් ගෙඩි දෙන්න ඕනද? 6ක් නෙමෙයි, ගෙඩි 5යි දෙන්නේ. දසුන් ගෙඩි 5ක් කසුන්ට දුන්නා නම් දෙන්නගේ ගාන සමාන වෙනවා. මේ ගාන පුතේ මෙහෙම හදන්න පුළුවන්. දෙන්න ළඟ වැඩිපුර තියෙන ගෙඩි ගාන අර ගන්න පුළුවන් නේ 26න් 16 අඩු කළ ගෙඩි 10ක්. අන්නේ 10ත් ආයෙ දෙකට බෙදලා එන ගාන ඒත් 5 එන්නේ. එහෙම ලියන්න පුළුවන්. නැත්තම් දෙන්නගේම ගාන එකතු කරලා දෙකට බෙදලා වැඩිපුර තියෙන කොටස අඩුවෙන් තියෙන එකකට දුන්නා නම් ඒත් හරි. කොහොම වුණත් උත්තරේ 5ක් තමයි අපිට එන්නේ. හරි ඊළඟ ගාන පන්තියක පිරිම ළමුන් ගණනට වඩා වැඩිපුර 15 දෙනෙක් ගැහැණු ළමයි ඉන්නවා. සාමාන්‍යයෙන් පන්තියක අපි බැලුවොත් පිරිම ළමයින්ට වැඩිය පුතේ ගැහැණු ළමයි වැඩි කොහොමත්. හරි මේ පන්තියේ තේ වගේ පිරිම ළමයි ගණනට වඩා වැඩිපුර 15 දෙනෙක්. මේ කියන්නේ පන්තියේ ඉන්න ඔක්කොම ගැහැණු ළමයි 15 කියලා නෙමෙයි, පිරිම ළමයි එක්ක බලද්දි 15ක් වැඩියෙන් ගැහැණු ළමයි ඉන්නවා කියලා. ඒ කියන්නේ 15ට වැඩිය ඉන්න පන්තියේ ගැහැණු ළමයි. පන්තියේ සිටින මුළු සිසුන් ගණන 85ක් නම්
ඒ පන්තියේ ඉන්න ගැහැණු ළමයි ගාන අපෙන් අහන්නේ මෙන්න මෙහෙම කරන්න. ඔක්කොම ගාන කීයද මුළු සිසුන් ගාන 85 ඒ වැඩිපුර ඉන්න ගැහැණු ළමයි 15 දෙනෙක්. අපි හිතමු ඒ 15 දෙනා පන්ති භාර ගුරුතුමිය වෙන වැඩකට යවනු. ওই 15 දෙනා යන්න පුස්තකාලයට හරි මොකක් හරි පේවි. හිතමු හරි වැඩිපුර ඉන්න ගැහැණු ළමයි 15 දෙනා අඩු කරමු දැන් පන්තියෙන්. 85න් 15ක් ගියා 70යි. පන්තියේ ඉන්නේ වැඩිපුර 15 දෙනා ගැහැණු ළමයි 15ක් වැඩිපුර ඉන්නවා. තව ඉන්න ගැහැණු ළමයි. හැබැයි දැන් තේරෙන්න ඕන ඔයාට වැඩිපුර 15 අයින් කරා කියන්නේ දැන් පන්තියේ ළමයි සමානයි. එහෙනම් 70 ඔක්කොම සමාන සමානව ඉන්නේ. 70 අපි දෙකට බෙදලා ගමු. පිරිමි ළමයි ගැහැණු ළමයි ගන්න. 70 දෙකට බෙදලා බලන්න 35 35 එනවා. දැන් අපෙන් අහන්නේ පන්තිය ඔක්කොම ගැහැණු ළමයිනේ. එතකොට ඔයා 35යි කියලා ලිව්වොත් වැරදි. මොකද අර 15 එළියට ගිහින් ඉන්නේ. ආ දැන් ඉන්න පන්තියේ 35යි එළියට ගිහුව 15 එකතු කරලා ඔක්කොම උත්තරේ දාන්න 35යි 15යි 50යි. එහෙනම් පන්තියේ ඉන්න ඔක්කොම ගැහැණු ළමයි ගාන 50ක් වෙන්න ඕන. මොකද අර එළියට ගිහුව 15ත් පන්තියේ කට්ටියනේ. ඒ ළමයි ඒ පන්තියේ ළමයි නිසා. හරි. ඊළඟ ගාන ඒකත් ඒ වගේ එකක්. මල්ලක ඇති රතු පෑන් ගණනට වඩා වැඩිපුර පෑන් 20ක් නිල් පෑන් තියෙනවා. මේ කියන්නේ මල්ලේ තියෙන ඔක්කොම පෑන් 20ක් කියලා නෙමෙයි, වැඩිපුර නිල් පෑන් වැඩිපුර 20ක් තියෙනවා. ඒකේ මල්ලේ ඇති මුළු පෑන් ගණන 100යි. නම් රතු පෑන් කොච්චර ඒකේ තියෙනවද කියලා අපෙන් අහන්නේ. හරි, අපි මුළු පෑන් ගණන 100යි කියලා ගමු. වැඩිපුර තියෙන කීයද නිල් පෑන් 20ක් තියෙනවා. අපි හිතමු ඒ වැඩිපුර 20 පොඩ්ඩක් අයින් කරන මල්ලෙන් එළියට ගන්න. එතකොට ඔක්කොම පෑන් කීයක් වෙනවද? අඩු වුණාම 20ක් 80ක් වෙනවා. හැබැයි පුතේ පෑන් නිල් පෑන් අමතර 20 තමයි අයින් කරේ. තව නිල් පෑන් තියෙනවා. ඒත් එක්කම මොකද වෙන්නේ? වැඩිපුර ටික අයින් කරා කියන්නේ මල්ලේ තියෙන පෑන් ගණන පාට දෙකෙන් සමසම වෙනවා. සමාන වෙනවා. එහෙනම් ඔක්කොම 80යි නම් දෙකට බෙදමු අපි පාට දෙකට. නිල් රතු දෙකට බෙදුවොත් ඔයාට 40 40 එනවා. අපෙන් අහන්නේ නිල් පෑන් නෙමෙයි රතු පෑන්. එහෙනම් අපි රතු පෑන් 40යි කියලා ලියමු උත්තරේ. නිල් පෑන් නම් 40යි 20 60ක් වෙනවා. අහන්නේ නිල් නෙමේ රතු, මල්ලේ ඇති රතු පෑන් ගණන 40යි කියලා උත්තරේ දාන්න. හරිම ලේසි. හරි, අපි අන්තිම ගාන බලන්නේ. මල් ආසනයක ඇති සුදු මල් ගණනෙන් 3න් පංගුවක් වන පරිදි නිල් මල් තියෙනවලු. මල් ආසනයක මල් තියෙනවා පාට දෙකයි සුදු නිල්. හැබැයි සුදු මල් ගාන කොච්චරද? වැඩිපුර සුදු මල් තියෙන්නේ. සුදු මල් ගානින් 3න් පංගුවක්ලු නිල් මල්. අපිට නිල් මල් ගාන ඉස්සෙල්ලා හොයාගන්න වෙනවා. ඒක කරගන්න පුළුවන්. අන්නේ තියෙන නිල් මල් භාවිතයෙන් එක වට්ටියකට මල් 6 ගානේ මල් වට්ටි 5ක් හදන්න පුළුවන්. අන්න වැඩේ ඔන්න නිල් මල් ගන්න පුළුවන්. නිල් මල් එක වට්ටියකට 6යි නම් වට්ටි 5ට 6වරක් 5 30යි. මොනවද නිල් මල් 30ක් මේ ආසනේ තියෙනවා. ඉගියක් කියනවා ගානේ මුල සුදු මල් කොච්චර දෙකෙන් 3න් පංගුවක්ලු නිල් මල්. එහෙනම් නිල් මල් කොච්චර දේ වගේ 3 ගුණයක් වෙන්න ඕන අනිත් පැත්තට සුදු මල්. එහෙනම් 30යි නම් 3 ගුණයක් ගුණ කරන 3න් සුදු මල් කීයද? 90ක්. මෙම මල් ආසනයේ සුදු මල් 90ක් තියෙනවා. එක පැත්තකට පුතේ 3න් පංගුවක් කියන්නේ අනිත් පැත්තට 3 ගුණයක්. එක පැත්තකට 2න් පංගුවක් කියන්නේ අනිත් පැත්තට 2 ගුණයක්. එක පැත්තකට 5න් පංගුවක් කියන්නේ අනිත් පැත්තට 5 ගුණයක්. ඒක මතක තියාගන්න. හරි, එහෙනම් මල් ආසනේ ඇති සුදු මල් ගණනවා ලියන්න ඕනේ 90ක් කියලා. හොඳයි, අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරේ අගෝස්තු මාසේ 28 වන ඉරු දින උදෑසන 5ට පැවති ගණිත ගැටලු පන්තියේහි ගැටලු ටික. ඉදින පන්තියට සම්බන්ධ වෙන නොහැකි වූ සටහන් මගහැරුණු ගණිත ගැටලු පිළිතුරු ගන්න විදිය නොතේරුණු අය මේ වීඩියෝ නැවත නැවත නරඹන්න, අඩුපාඩු හදාගන්න, වැරදි තියෙනම් හදාගන්න. 2345 ඉංග්‍රීසි පන්තියක් යනවා අපේ සෙනසුරාදා උදේ 6ට හැමදාම. ඔයාට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් නම්, කැමති නම්, උනන්දු නම් ඒ ගැන විමසන්න අපේ WhatsApp අංකයෙන්. හැබැයි මේ පන්තිය මේ වෙනකොට මාසයක් විතර කරලා තියෙනවා. ඔයාට හැබැයි පහුගිය සටහන් ගන්න පුළුවන්. ගණිත ගැටලු පන්තිය හැමදාම උදේ ඉරිදා උදේ 5ට යන්නේ. මොකද අපි එච්චර උදෙන් කරන්නේ දහම් පාසලොත් යන්න වෙලාව ඕන නිසා. හරි, ඒ පන්තියට සම්බන්ධ වෙනවා කැමති නම් දැනට මාසයක් පමණ අපි ගණිත ගැටලු පන්තිය කරලා තියෙන එක පිළිතුරු වීඩියෝත් තියෙනවා. ඔය ගැනත් අහන්න WhatsApp අංකයෙන්. WhatsApp අංකය දාලා තියෙනවා. හොඳයි, ඔයා මේ වගේ අධ්‍යාපනික වීඩියෝ ඉදිරියටත් නරඹන්න කැමති නම්, ඔයා අපේ YouTube channel එක තවම subscribe කරලා නැති කෙනෙක් නම්, වීඩියෝට යටින් තියෙනවා රතුපාට subscribe button එකක්. ඒක රතුපාට වෙලා කියනවා තව මේක okay කළා නැහැ, touch කළා නැහැ.
ඒක ඇක්ටිව් කරලා ඒක ටච් කරලා එතන බෙල් අයිකන් එකේ ඕල් කියන එක සිලෙක්ට් කරන්න. මොකද අපි අපේ YouTube channel එකට උදාහරින්නේ අධ්‍යාපනික වීඩියෝ විතරයි. ඒක නිසා ඔයාට ඒක ඇක්ටිව් කරලා තියාගත්තොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් දුරකථනයට ගෙන ගන්න ඉතාම පහසුවෙන් පුළුවන්. හොඳයි. ආයෙත් අලුත් අධ්‍යාපනික වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් මම සමුගන්නම්. මම සම්පත් වීරතුංග සර් ඔයාලට සුබ දවසක්. ආයුබෝවන්.